සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම් අපුවක් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. වනසතුන් මෙරට ආහාර භෝගවලට සිදු කරන හානි වැළැක්වීමට ජාත්‍යන්තර සහාය. මැති ඇමති වාහන බලපත්‍ර අහෝසි කිරීමට යෝජනාවක්. ITN ඇත්පවුර නිසා ජගත් සංවිධානයෙන් දිවෙනට වාසි රසක්. රාජපක්ෂ යුගයේ ගත් ණයකම් නිසා රුපියල බාල්දු වූ බව අවධාරණය කෙරේ. මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද යලි ගණන් කරන ලකුණු. ආහාර භෝගවලට වනසතුන්ගෙන් වන හානි වළක්වා ගැනීමට විසඳුම් ලබා දීම සඳහා සහාය වන බව ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහතික වුණා. ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙන්ගන් ෆෑන් මහතා මේ පිළිබඳ සිය එකඟතාව පළ කර තිබුණේ ජගත් මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපතිතුමා හමු අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාර භෝග එළවලු පළතුරු ආදීන් 40% පමණ සතුන් විසින් විනාශ කරන බවයි. ශ්‍රී ලංකාවට ජාතික ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳ විශේෂඥ සහාය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ෂෙන්ගන් ෆෑන් මහතාගෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා සියලු සහයෝගය දක්වන බවට ෂෙන්ගන් ෆෑන් මහතා සහතික වුණා. වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ නැරඹීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටි ෂෙන්ගන් ෆෑන් මහතා බැංකොක්හි පැවැත්වෙන ආහාර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනයක් පැවැත්වීමටද ජනාධිපතිතුමාට ආරාධනා කළා. රාජ්‍ය නායකයින් ජාත්‍යන්තර චෝදනාවලට ලක්වමින් ලෝක බලවතුන් ඇතුළු අනෙකුත් බහුතර රටවල් ජාත්‍යන්තරව හුදකලා කර වූ රටක්. මානව හිමිකම් යුධාපරාධ චෝදනා සමගින් යුරෝපය විසින් පනවා තිබූ ආර්ථික සම්බාධක සමග ශ්‍රී ලංකා ආර්ථික අඩපණවන්නට ගිය මග අහුරාලමින් ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාව ඔසවා තබන්නට 73 වෙනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට හැකියාව ලැබුණා. එතුමන්ගේ මැදිහත් පිළිවෙත් විදේශ ප්‍රතිපත්තිය නිසාවෙන් අපට එරෙහිව නැගී සිටි අපහා දෙකට බෙදුණු අසල්වැසි මිත්‍ර රාජ්‍යයන් පවා ආද අපත් සමග පසුවන්නේ ඉතාමත් ලෙන්ගතුකමකනි. දේශපාලන ආර්ථික සමාජීය ප්‍රතිලාභ රැසක් ගෙන එන මේ සංචාරයේ හෙට දිනේදී එක්සත් ජාතීන්ගේ මහා ලේකම් අන්තෝනියෝ ගුට්රෙස් මහතාද හමු වීමට නියමිතයි. මේ පිළිබඳව වැඩිදුර විස්තර හෙට දිනේදී ගෙන එන බලාපොරොත්තුවෙන් මම චමින්ද සිරිමල්වත්ත ජනාධිපති මාධ්‍යාංශය වෙනුවෙන් නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඉදිරිපිට සිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාමට රාජපක්ෂ යුගයේ ලබාගත් ණය කන්දරාව හේතු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසනවා. එය පාලනයට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද මෙහිදී අදහස් දැක්වුවා. එවකට හිටපු කණ්ඩායම් මේ රට ආර්ථික වශයෙන් කොයිතරම් දුරට අගාධයකට ඇදලා දැම්මද කියන එක උන්ට අමතක වෙලා තියෙනවා. ලෝක බැංකුවේ ප්ලග් එක ගලවනවා කිව්වා. රුපියල් 2500ට ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වා. මොකද මේ රට ණය උනේ මේ අවුරුදු 3 තුල නෙමෙයි. මේ රට ණය අගාධයකට පැටවුවේ. ඒ හරහා තමයි මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුනේ. විදේශ සංචිත ටික නැති කරලා දැම්මා. දැන් ඕන් කියනවා අම්මෝ මට මේ ආණ්ඩුව දෙන්න. අපි ඩොලරය බස්සලා රුපියල අගේ ඉහළට ගන්නම් කියලා. ඉතින් අපි අහන්න කැමතියි ඔවුන්ගේ එහෙම ඔවුන්ට දක්ෂතාවයක් හැකියාවක් තිබුණා නම් 2005 ඉඳන් 2015 දක්වා ඩොලරය එන්න ඉහළට යන එක නතර කරන්න ඔවුන්ට තිබුණා. හැබැයි මේකට අපේ දීර්ඝකාලීන විසඳුමක් දිය යුතුයි. කෙටි කාලීනව අර ගියාණ්ඩුව වගේ ණය අරගෙන අපේ සංචිත වැඩි කරගෙන මේවා පියවල හරියන්නේ නැහැ. මේකට දීර්ඝකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න නම් අපනයන ආදායම අනිවාර්යෙන් වැඩි කළ යුතුයි. වැඩි ගණන හැම ගමකම අප අපනයනය කිරීම සඳහා භෝගවර්ග වෙන්න පුළුවන්, භාණ්ඩ වෙන්න පුළුවන්, ඒවා කුසිකර්ම කටයුතු වලින් ලැබෙන දේවල් වෙන්න පුළුවන්. මේ සියලු දේ සැලසුම් සහගතව සිදු කළ යුතුයි. දැන් ආණ්ඩුව සූදානම් වෙන්නේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා යටතේ විශේෂයෙන්ම අපනයන වැඩි කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ණය මුදල් ලබා දී. जगत महामंडलय अमतमीन लोकनायकयन इदिरिये जनाधिपति मैत्रीपाल सिरिसेन मैतितुमा कल कथाव अगय करन बव श्रीलंका निदहस पक्ष विकल्प कण्डायम माध्यमुवे प्रकाश कला. ए बुरैल्ल निदहस केंद्रयेदी माध्यमुවක් පවත්වමින් जनाधिपतितुमा එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමතනවා එතුමා අපේ රණවිරුවන් ලබාගත් ඒ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ඔවුන් කරපු කැපවීම පිළිබඳව මුළු ලෝකයේම රාජ්‍ය නායකයෝ ඉදිරියේ එතුමා ඉතාම නිර්භීතව ඒ අපේ රණවිරුවන්ට අපේ රටේ ගෞරවාචාරය පිරිනමනවා. ඒක පුංචි දෙයක් නෙවෙයි. අපේ වීර හමුදා සොල්දාදුවන් පිළිබඳව ජනාධිපතිතුමා ඒ විදිහට ලෝක නායකයන් ඉදිරියේ කතා කිරීම ගැන අපි අත්‍යවශ්‍යම සතුටු වෙනවා. අතීතයේ වෙච්ච අවාසනාවන්ත සිදුවීම් අමතක කරලා මේ රටේ සියලු ජනතාව සමානයන් ලෙස සැලකන සමාන අයිතිවාසිකම් භුක්ති විඳින ශ්‍රී ලංකාවක් ගොඩනගන්න අපි කැප වෙන්න ඕන. ITN ඇත්පවුර වැඩසටහන හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලෙන් මෙරටට ආධාර ලබා දීමේ කාර්ය වේගවත් වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග නව ගිවිසුමකට එළඹුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇමරිකා සංචාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී ඊට අත්සන් ලැබුණේ ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට ඍජුව බලපාන ශේෂ්ත්‍රවල ශීඝ්‍ර සංවර්ධනයේ උදෙසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග මෙම නව ගිවිසුමට අත්සන් ලැබුණා. ඒ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සහභාගීත්වයෙන් සමාජ ප්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළවයි මෙම ගිවිසුමට අත්සන් ලැබුණේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශයද සහභාගී කරවා ගැනීම මේ තුලින් අපේක්ෂිතයි. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සත්‍යා රුද්‍රිගෝ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. මෙම අරමුදලට පාදක වූයේ ITN ඇත්පවුර වැඩසටහනයි. ඒ පිළිබඳ ගිවිසුමට අත්සන් ලැබූ ඇත්පවුර ප්‍රධාන සම්පත්දායක චන්දුල අබේවික්‍රම මහතා මෙහිදී අදහස් දැක්වුවා. අද රටට අවශ්‍ය කරන ව්‍යවසායකත්වය දියුණු කිරීම උදෙසා, ව්‍යවසායකයන් බිහි කිරීම උදෙසා, ඒ ව්‍යවසායකයන් උදෙසාම කැපවුණු ෆන්ඩ්ස් දෙකක් අපි නිර්මාණය කරා. මේ අරමුදල් දෙකේ විශේෂත්වය වන්නේ ලංකාවේ සිටින සමාජ ව්‍යවසායකයන්ට සහ ලංකාවේ සිටින ව්‍යාපාරිකයන්ට අවශ්‍ය කරන හිමිකාර ප්‍රාග්ධනය ලබා ගැනීමට වේදිකාවක් නිර්මාණය කිරීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා යලිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරුණා. කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. මෙම නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දෙසාධිකරණය මීට පෙර නියෝග කර තිබුණා. එය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමකුයි අද දින සිවිල් අභියාචනා මහාධිකරණයේදී නිෂ්ප්‍රභ කෙරුණේ. ඒ මුලින් දී තිබූ තීන්දුව පිළිගනිමින් පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නැති බවත් කරුණු වරදවා වටහාගෙන නඩුව ගොනු කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා මූලික විරෝධතා ගොනු කරමින් සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා ජනාධිපතිවරයායි. ඔහුට ආණ්ඩුක්‍රම අවස්ථාවෙන්ම මුක්තියක් හිමි වැති බැවින් නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට තවදුරටත් කරුණු දක්වා තිබුණා. එසේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විත්ති පාර්ශවයක් ලෙසට නම් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණයට බලයක් නොමැති බවද මූලික විරෝධතාවල සඳහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහයුරා වන සුනන්ද දේශප්‍රිය මහතාගේ නම දෝෂ සහිත ලෙසට විත්තිකරුවෙකු ලෙස යොදාගෙන ඇති බවද මූලික විරෝධතාවලින් පෙන්වා දුන්නා. නඩුව ගොනු කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකාකාරක සභිකයින් දෙදෙනෙකුයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා. යුද හමුදා හිටපු බුද්ධ්‍යංශ නිලධාරී ප්‍රේමානන්ද උදලාගම, හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායකාර යන විත්තිකරුවන් අධිකරණයේ අද පෙනී සිටියා. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළා. ලසන්ත වික්‍රමතුංග මහතාගේ පළමු බිරිඳගෙන් සහෝදරයාගෙන් දියණියගෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතාගෙන් ලබාගත් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කළා. නඩුව නැවත විභාගයට ගැනීම ලබන වසරේ ජනවාරි 17 වන දිනට කල් තිබුණා. සතුසු මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනන්දු මහතාට එරෙහිව පවතින නඩුව අද යලි විභාගයට ගැනුණා. සතුස හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අංජන ප්‍රභාත් නිශංක මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම අද දිනේ ආරම්භුණා. නඩු විභාගයේ ඔක්තෝබර් මාස පළවෙනි දින දක්වා කල් තැබූ අතර ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා ඇතුළු සෙසු විත්තිකරුවන් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මැති ඇමතිවරුන්ට ලබා දෙන සුඛෝපභෝගී වාහන බලපත්‍රය ලබන වසරේ සිට අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන ස්පාක් 2018 නව නිපැයුම් ප්‍රදර්ශනයේ තුන්වන දිනය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් ක්ලාස් එකේ ඉස්සරහින්ම හිටපු ශ්‍රී ලංකාවද ක්ලාස් එකේ පස්සටම තල්ලුව. ක්ලාස් එකේ හිටපු බ්‍රයිටස්ට්ම බෝයි තමයි අද එක්සෑම් පාස් කරගන්න බැරුව දැන් ආයිමත් අපි ඉස්සරහට එන්න හදනවා. මොකද්ද අපිට උනේ? පක්ෂ වශයෙන් අපි වෙන් වුණා, ආගම් වශයෙන් වෙන් වුණා, ජාතිය වශයෙන්. පිට අද වෙනකනුත් හරියට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති කරගන්න බැරුව. අනේ නිසා තමයි දැන්වත් අපි කියන්නේ අපි වෙනස් පාරකට යොමු වෙනවා. හැමදාම අපිට ලිංගෙම්බෝ වගේ ඉන්න බෑ. එනම් මේ ලිංගයේවි මානසිකත්වය අත්හැරලා අපි ගෝලීය රෝගයත් එක්ක ඉදිරියට යන්න ලෑස්ති වෙන්න ඕනේ. මෙහිදී රාජකීය විද්‍යාලීය සිසුන් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිමුසු අතර ඊට පිළිතුරු ලබා දීමට අමාත්‍යවරයා කටයුතු කළා. I think all ministers, MPs, everyone must talk. සියලු ආර්ථික අභියෝග ජයගැනීමෙන් රට ඉදිරියට අරගෙන යන බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ ඉඳන් අමාත්‍යවරුන්ට ලබා දෙන සුඛෝපභෝගී වාහන බලපත්‍රය අහෝසි කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. Also we may have to reduce your රාජකීය විද්‍යාලයේ රොයල් ටීවී සේවාව ආරම්භ කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණා. අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සහ විදුහල්පති BA අබේරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය සැමරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ සම්මන්ත්‍රණය අද කොළඹදී ආරම්භ වුණා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මන්ත්‍රණය ආරම්භ කෙරුණේ. අද දිනේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ඉන්දිය තොරතුරු දැනගැනීමේ ක්‍රියාකාරණියක වන ආචාර්ය අතුරා රෝයි මහත්මියයි. සම්මන්ත්‍රණය ඇමතුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය. The Sri Lanka, our public sector. අපේ රටේ ජනතාව තොරතුරු දැනගැනීමට මීට වඩා උනන්දු විය යුතුයි. ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව අපි මීට වඩා සැලකිලිමත් විය යුතුයි. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ජනතාවට තොරතුරු ලබා දීමට අපි සූදානමින් සිටිනවා. අපේ රටේ තොරතුරු දැනගැනීමේ අයිතිය නිවැරදිව යොදා ගන්නවා නම් රටේ සංවර්ධනයට එය පිටිවහලක් වෙන බව මට විශ්වාසයි. එය රටේ විනිවිදභාවයද ඉහළ නංවනවා. තව අවුරුදු 5ක් ඇතුළත ශ්‍රී ලංකාවේ තොරතුරු ලබා දීමේ සංස්කෘතියක් ඇති කිරීමට පුළුවන් බව මම විශ්වාස කරනවා. I'm sure we will be able to develop the information culture in this country. දේශ ප්‍රේමීත්වයේ යනු රටට සහ පුරවැසියන්ට ආදරය කිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්නපුර බලංගොඩ අල්දොර ප්‍රදේශයේ ඉදිකළ ශ්‍රී නාරද නාහිමිගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මේ උදාගම්මාන වැඩසටහන නම්බර් 1 දේශ ප්‍රේමී වැඩසටහන. හැබැයි එක දෙයක් තියෙනවා. මෙතන කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වය නැහැ. එක්සත් ජාතීන්ගේ පොළව කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා මොනවා හරි දෙයක් අටවගෙන දවල් මිගෙල් රෑ ඩැනියෙල් චරිතේ ක්‍රියාත්මක කරන්නේ. දවල්ට මම දැක්කා රූපරාම කේන්ද්‍රී ගගා ඉන්නවා. මරු රඟපෑ. ගාමිණී ෆොන්සේකා මහත්තයාට බෑ ඔය වගේ රඟපෑමක් කරන්න. හැබැයි මිත්‍රවරුනේ ඉර බහිනකොට තරුපහේ හෝටලෙන් බුරියානි සප්පායම වෙන කොහෙන්වත් නෙමෙයි අමාත්‍යංශයේ වාහනෙන්මයි ගෙනල්ලා දුන්නේ. හැබැයි අපේ හිටපු ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ඉන්දියානු ගමනේ ඒ දේශප්‍රේමියාගේ ඇඟේ තිබ්බ ඔක්කොම ගැලවුණා. හොඳ එකෙන් ගැලවුණා. ශ්‍රී නාරද නාහිමිගම ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව නිවාසලාභීන් 26 දිනකට නිවාස හිමිකම ලබා දීම සහ රුපියල් ලක්ෂ 91ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 26ක හිමිකම් පත්‍රද ප්‍රදානය කෙරුණා. ප්‍රදේශීය අඩු ආදායම් ලාභී පවුල් 252කට රුපියල් ලක්ෂ 269ක් වටිනා විසිරි නිවාස ණය, පවුල් 50කට රුපියල් ලක්ෂ 100ක් වටිනා සොඳුරු පියස නිවාස ණය, වෘත්තීය අභ්‍යාසලාභීන් 25 දිනක සඳහා රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් වෘත්තීය උපකරණ කට්ටල සහ රුපියල් ලක්ෂ 52ක් වටිනා ස්වයං රැකියා ණය ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 84 දෙනෙකුට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මෙම අවස්ථාවට අමාත්‍ය තලතාතු කුරුල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ විජේතුංග යන මහත්මීන් සහභාගී වුණා. වසර 10කට පසුව ඔක්තෝබර් 1 වන දින සිට දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු කරන බව දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා දුම්රිය ගමන් සඳහා ඔක්තෝබර් 1 දින සිට ප්‍රවේශපත්ව ගාස්තුව 15%කින් වැඩි කර තිබේ. ඒ වැඩි කිරීමට හේතු වී ඇත්තේ 2008 වර්ෂයෙන් පසු 2018 වර්ෂය දක්වා කිසිදු මිල වැඩි කිරීමක් සිදු නොකර ඇති බැවිනි. මෙම වැඩි කිරීමේදී ආවම ගාස්තුව වන රුපියල් 10 ගාස්තුව වෙනස් කර නොමැති අතර ආවම වශයෙන් ගමන් කළ හැකි දුර කිලෝමීටර් 7 දක්වා අඩු කර තිබේ. මෙම කාරණේදී දුම්රිය දෙපාර්තමේන්තුව මහජන සේවාවක් වශයෙන් පවත්වාගෙන ගියත් පසුගිය වර්ෂයේ අවය යෝජනා අනුව දෙපාර්තමේන්තුවට 15% ගාස්තුව වැඩි කිරීම සඳහා අනුමැතියක් ලබා දී තිබුණි. ඒ අනුව ලබාගත් අනුමැතිය මත වැසෙත් නිවේදනය පළ කිරීමෙන් අනතුරුව ලබන මාස 1 වෙනිදා සිට ගාස්තු වැඩි වීමට කටයුතු කරනු ඇත. මෙම සංශෝධනයේදී කලින් පැවති අවම ගාස්තුව වන 3 වන පන්තියේ රුපියල් 10, දෙවන පන්තියේ රුපියල් 20 සහ පළමු පන්තියේ රුපියල් 40 වෙනස් වන්නේ නැහැ. අවම ගාස්තුවට ගමන් කළ හැකි උපරිම දුර කලින් පැවති දුරට වඩා අඩු කර තිබෙනවා. ඒ අනුව මීට පෙර රුපියල් 10ට ගමන් කළ හැකිව තිබුණු උපරිම දුර කිලෝමීටර් 9කි. දැන් එය කිලෝමීටර් 7 දක්වා අඩු කර තිබෙනවා. මෙම සංශෝධනය සමග වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුවද සංශෝධනය වෙනවා. වසර 10කට පසු මෙසේ දුම්රිය ගාස්තුව සංශෝධනය වූ එය දැනට පවතින බස් ගාස්තුවට වඩා අඩුවෙන් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදු වී ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම අද රැස් වුණා. අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත දිසානායක මහතායි. 2011 වසරේ ජූලි මාස 12 වන දින දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ව්‍යාපාරික සැලසුමක් සඳහා ඇමරිකා ඩොලර් මිලියන 500ක මුදලක් ඉල්ලා තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේද නිරීක්ෂණ ඉදිරිපත් කර එයට අවසර ලබා දී තිබෙන බව යසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා. 2012 වසරේ අයවැය සම්මත වූ පරිදි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රාග්ධාන අරමුදල සඳහා රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර තිබෙන බවද දිසානායක මහතා කියා සිටියා. 2012 පෙබරවාරි මාස භාණ්ඩාගාර නිකුතුවෙන් රුපියල් බිලියන 14.2ක භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කර තිබෙන බවද ඔහු කියා සිටියා. කැබිනට් අනුමැතියකින් තොරව එය සිදු කර තිබූ බවද දිසානායක මහතා සාක්ෂි දෙමින් කියා සිටියා. ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජෙනරාල් නීල් උනම්බුව, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ෆස්ලි රසීක් සහ රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර සමග පෙනී සිටිමින් සාක්ෂි විභාගය සිදු කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාව නවවන වරට සංවිධාන කළ දියකාවා යුද අභ්‍යාසය ත්‍රිකුණාමලයේ කුච්චිවේලෙහිදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. දින 20ක් පුරාවට පැවති දියකාවා යුදාභ්‍යාසයේ අවසන් යුදාභ්‍යාසය ඉතාමත්ම සාර්ථකව නිමාවට පත් කෙරුණා. ඒ ත්‍රිකුණාමලයේ කුච්චවේලි මුහුදු තීරයේදී පාබල ගුවන් සහ නාවක හමුදාවන් එක්ව සතුරු කඳවුරක් අත්පත් කරගන්නා ආකාරය අද අභ්‍යාසයෙන් නිරූපණය කෙරුණා. මෙම යුද අභ්‍යාසයට ඇතුළත් වුණේ මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිටි සතුරු කඳවුරක් අත්පත් කරගන්නා ආකාරයයි. කෆීර් වර්ගයේ ප්‍රහාරක ජෙට්යානා, ප්‍රහාරක මුහුදු යාත්‍රා මෙන්ම පාබල සේනාවක්ද මෙම යුද අභ්‍යාසය සඳහා යොදා ගැනුණා. මෙම යුදාභ්‍යාසය සඳහා ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් 450ක්, සෙසු නිලයන් 3000ක්, විදෙස් රටවල් 10ක නිලධාරීන් 22ක් සහ සෙසු නිලයන් 37 දෙනෙකු සහභාගී වුණා. පොදුවේ ශ්‍රී ලංකා යුද හමුදාව ගොන් හමුදාව නායක හමුදාව ගත්තොත් මේ විශාල සංඛ්‍යාවක් 9කින් 1909න් පස්සේ බැඳිච්ච ඇති යුද හමුදාවල ඉන්නවා. ඔවුන්ට ඒ අත්දැකීම ලබා දෙන්න තමයි මෙවැනි අභ්‍යාසයන් සිදු කරන්නේ. ඔවුන් කලාතුන සටන් ක්‍රම ගැන, ප්‍රතිස්ථාපවාදී සටන් ක්‍රම ගැන කරපු විමර්ශන සහ ඒ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉදිරියේ අපේ රටට තර්ජනයක් ඇති වුවොත් ඒ සඳහා සූදානම් වීම සඳහා. එම නිසා මේ 9 වෙනි වර්ෂයේදී කරලද ක්‍රියාන්විතය වෙනස් ආකාරයක් ගන්නවා. මෙතෙන්දී පෙනුනේ නැති වුණාට ඒ මාසයක් තුලදී කරපු ක්‍රියාන්විතවලදී දැන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන්. भगवंतलाव कैंपियन वतुयाए हिंदू कोविल देगा कोल्लका तिबेनवा कोल्लका रुवन्न हिति बूरन्न आभरण सह मुदल रकेने गोस अति बबई वार्ता वन्ने कोविल वेन दुरटु कटा दमा सोरकम सिदු කර ඇති බව පොලිසිය පවසනවා රුපියල් ලක්ෂ 18ක් පමණ වටිනා රත්රන් මුදලක් සමග පුත්කලේකු අත්අඩංගුවට ගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ රේගුල නිලධාරීන් සමත් වුණා කොටිකාවත්ත ප්‍රදේශීය පදිංචි 44 හැවිරිදි පුත්කලේකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විදේශ රටක සිට පැමිණි මගියෙකු සැකකරුට රත්රන් තොගය ගුවන්තොටුපළෙන් පිටතට රැගෙන යාමට ලබා දී ඇති බවයි රේගුව සැක කරන්නේ सार्थकව පුනරුත්ථාපනය ලැබූ LTTE සංවිධානයේ හිටපු සමාජිකයන් 3 දෙනෙකු සමාජගත කිරීමට කටයුතු කෙරුණා. ඒ වෙනුවෙන් වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී උත්සවයක් පැවැත්වුණා. ඒ සම්බන්ධීකරණ අධ්‍යක්ෂ කර්නල් අසේල ඔබසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට LTTE සමාජිකයන් 12193 දෙනෙකු පුනරුත්ථාපනයෙන් පසු සමාජගත කර තිබෙනවා. දැන් ක්‍රීඩා පිටියේ තොරතුරු පිට දෙවන වරටත් ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ සුපිරි කණ්ඩායම් 4 අතර ඊයේ පැවති තරගයේදී පාකිස්තානය ලකුණු 37කින් පරාජය කිරීමත් සමගයි. අබුඩාබිහි පැවති තරගයේ කාසිවාසී දිනා පළමු පන්දුවට පහර දීමට බංග්ලාදේශය තීරණය කළා. යනෝ පිටිට පෙවිසි ඔවුන් සියලු දෙනා දැවි ලකුණු 239ක් ලබා ගැනීමට සමත් වුණා. मुश्फिक रहीम लकुणु अणुनव्यक्किनिमटेक्कला मोहम्मद मिथुन लकुणु हेटक रेस्कला पंदु यवीमेदी जुनैद खान कडुलु हतरक तबाकत्ता पिलितुरु इनिम क्रीडाकल पाकिस्तान पितिकरवंट लकुणु अतरट पेविसीमट इड लැබුණේ නැහැ බයනෝ පිතිකරවන් 7 දෙනෙකු යලි ක්‍රීඩාකාරයට හැරී ගියේ ලකුණු 10 සීමාව පසු කිරීමටත් පෙරයි ආරම්භක පිතිකරු ඉමාම් උල්හක් හුදිකලා සටනක නිරත වෙමින් ලකුණු 83ක් රැස් කිරීමට සමත් වුණා එම්බ්‍රේමන් कडुलු හතරක් තබාගත්තා बेनु पाकिस्तानයට ලබාගත හැකි වුණේ ලකුණු 202ක් පමණයි. මෙම ජයග්‍රහණයත් සමගින් ඉන්දියාව සමගින් අවසන් මහ තරගයට හිට ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය සුදුසුකම් ලබා ගත්තා. 2016 වසරේදීත් මෙම කණ්ඩායම් දෙක ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා. එහිදී කඩළු 8ක පහසු ජයක් හිමිපුණේ ඉන්දියාවටයි. පෘථිවි විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. අපි යලිත් හමුවෙමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk ඊයේ පෙරේදා ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ කතාව නිසා ඇතැම් මාධ්‍යවේදීන් මුහුණ පා තිබෙන ලැජ්ජා විරහිත භාවය හමුවේ මතක් වෙන කතාවක් තිබේ. ඒ ඇටි කෙහෙල් කෑ වඳුරන්ට වූදේ ගැනය. නාමල් කුමාර නැමැත්තෙකු විසින් උසස් පොලිස් නිලධාරියෙකු හා සිදු කළ කතාබහක ඇතුළත්ව තිබෙන ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ කතාව විටෙක ආන්දෝලනාත්මක වුවද දැන් එය විහිළු සහගත කතන්දරයක් බවට පත්වෙමින් තිබේ. එහෙම වුණාට මේ කතන්දරයේ අලගිය තැන් මුලගිය තැන් වැලගිය තැන් සොයා විමර්ශනය කිරීම පොලිසියේ වගකීමය. මන්ද රටේ පුරවැසියා ඇතුළු ප්‍රභූන් ගණනාවක් ඝාතනය කිරීමක් ගැන තොරතුරු ප්‍රකාශ වන බැවිනි. මෙය ආණ්ඩුවට එරෙහි වෙනත් කුමන්ත්‍රණයක්ද විය හැකිය. කෙසේ නමුත් මෙහි ඇති විහිළුව නම් කිසිදු ලෙසකින්වත් තහවුරු නොකළ තොරතුරු පදනම් කරගෙන විකෘති කතා ජනමාධ්‍යයේ පළවීමය. මෙහි හොඳම විහිළුව මෙම ඝාතන කුමන්ත්‍රණයට ඉන්දියානුවෙකු සම්බන්ධ වීමේ කතන්දරයයි. මේ ඉන්දියානුවා නිසා මෙම කුමන්ත්‍රණයට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සම්බන්ධ බවටත් කතන්දර පෙළ ගැසිනි. ඔහු සතුව තවත් ප්‍රභූන් රැසකගේ ඝාතන ලැයිස්තුවක් තිබුණු බවටත් කතා සැකසිනි. මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත් කියවිනි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මාරාන්තික සටනක් ඇති බවටත් කතා ගෙතිනි. නමුත් මේවාට සාක්ෂියකට තිබුණේ මානසික රෝගියෙකුගේ හිතලුවකි. ජනතාව නොමග යවමින් රට කුලප්පු කිරීම ජීවිකාව කරගත් ජඩ මාධ්‍යවේදීන් රහකර කර කිව් පිස්සු කතන්දරය දැන් එක රැයකින් පුස්සක් වී තිබේ. හිතලු පදනම් කරගෙන ආණ්ඩුවට එරෙහිව ජනමාධ්‍ය අද ප්‍රකාශයට පත්කරන දෑ බොහොමයක් පට්ටපල් බොරුය. ඉතා පැහැදිලිව ජනතාවගේ හිතසුව පිණිස රටේ අභිවෘද්ධිය පිණිස අසීරු අභියෝගාත්මක තීන්දු තීරණ ගනිමින් අද ආණ්ඩුව කටයුතු කරගෙන යයි. බල තණ්හාවෙන් පෙළෙන බඩගෝස්තරවාදීන්ට මෙය දරා ගැනීමට අපහසු වී තිබේ. විශේෂයෙන්ම රාජපක්ෂලාගේ කටුලෙවකෑ ජඩ මාධ්‍ය ආයතන පිටින් මාධ්‍ය නිදහස අයුතු ලෙස පාවිච්චි කරමින් බොරු පතුරුවයි. නමුත් ඇටිකෙහෙල්කෑ වඳුරන්ට වූදේම රාජපක්ෂලාට මෙන්ම ජඩ මාධ්‍යවේදීන්ටද අද සිද්ධ වී තිබේ. මේ ඝාතන කුමන්ත්‍රණ හඬපටයේ ඇත්ත නැත්ත ගැන තවම නිවැරදි තොරතුරක් නැත. නමුත් වත්මන් සම්මුතික ආණ්ඩුව කඩා ඉහිරුවා දැමීමට මේ හඬපටය පාවිච්චි කිරීමේ මජර දේශපාලන වුවමනාවද පැහැදිලිවම රාජපක්ෂවාදී කල්ලි කණ්ඩායම් විසින් පෙන්වමින් තිබේ. කොහොම වුණත් මේ සිඟිති කුමන්ත්‍රණ වලින් වත්මන් සම්මුතිවාදී දේශපාලනය අවසන් කළ නොහැකිය. ජනතාව ඉල්ලා සිටි ශිෂ්ඨ දේශපාලන සංස්කෘතිය යලි ආපසු හැරවීම සිදු කළ නොහැක. සමාජය තවත් ඉදිරියට පියවරක් තබනවා විනා යලි රාජපක්ෂපන්නයේ ම්ලේච්ඡ යුගයක් අපේක්ෂා කරන්නේ නැත. දේශපාලන ඝාතන කුමන්ත්‍රණ කතාවලින් දේශපාලන පෙරලි කිරීම පරණ උපක්‍රමයකි. දැනට මේ ඇති සෙස්ස පසට